රුවන් සරණයි සීලු දෙනාටම. බෞද්ධයාරු පහනනිය බෝයධ සන්න බේදනය කරන තුම්මූ දායකත්ව සධර්ම දේශනාාව මෙලෙස්සින් අරම්භ කරන්නට මෙසූ දානම. සදර්ම දේශනාපාත්වන්නට අපකිරේ මහත් අනුකම්පාාවෙන් මෙවතු වූ දම්සභාමණ්ඩ පේට වැඩම කොට පදාළ, වේර බැල්ල ශ්‍රීබෝධිමළු විහාරාධ හිකාරි කුරුනෑගල ශ්‍රීීමමජජෝන් කොතලාබල හාවිද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති පූච්චපාද දෙහිියෝවිට විචිතවන්ස ගෞරවනය ස්වාමින් වහන්සේ අභි සියලු දෙනාමෙක්ව සාතුනාාද පවත්වාපි ලිගනිමු. සාදුූසාදුසාතු. කොට දෙනියාවේ පදිංචි චතුර භිචුවනායක මහතා සහ ටිලානි සුබසිංහ මැතින ඇතුළු පින්න්නත් පිරිිසයුතු වූ සධර්ම දේශනාවම මෙල්ලෙසන් මුළු ලෝකයටටම සන්න බේදනය කරන්නට පිින්බර දායිකත්වයගෙන කටයුතු කරන්නේ එසේ නම් අපිෙරේ මහත් අනුකම්පාවෙන් මෙතැන් සිට මෙයවතුන් වූ සදධර්ම දේශනනාපාත් වන්නට, ගෞරවනී ස්වාමීන්් වහන්සේට අආාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීින් වහන්ස. සාධසාදු ස සමන්තාචකවාලේසුවත්‍රාගච්චන්තුදවතා. සන් ධම්මං මනිරජස් සුනන්තු සගමොදං දම්ම සවෙනකාලෝ අයං බදන්තා දම්ම සවෙනකාලෝ අයංබදන්තා දම්මා සවනකාලෝ අයං බදන්ත නමුතස් බගවෙතු අරයතු සම්මා සම්බුද්දස්ස नमो तस् भगवतो अर यतो सम सम्बुन्दस् नमोतस् भगवतो अरयातो सम सम्बुन्दस् पबरमिधां विक् विचिता තංචකෝවාගන්තුකේහි උපාකලසේහි උපාකලේටංති ශ්‍රී සම්බුද්ධ සාාසනාරක්ෂක පරම පූජනීය උතුන් මහාස්වංගරත්නය අවසරයි. ශ්‍රී සද්ධරම ශ්‍රවනාබිලාසේ සැදැහැති වාසනාවන්ත, සත්පුරුෂ වාසනාවන්ත පින්නතු පින්වතියනිි තරුණ දරුවනි පුංචි දරුවනි. සෞලෝ සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් අපේ ලෝතුරා ස්වාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්. දේශනාකොට වදාල ඒ උතුම් ශ්‍රීසද්ධර්මයෙන් බිඳක් ශ්‍රවනය කරන්නට සූදානන් වෙන මොහොත. සැම්ම සිත සුව පිනිසම, රම්භ කල බෞද්ධයා මාධ්‍යජාලය මගින් විසුරුවා හරින මේ උතුම් ශ්‍රීසත් ධර්රම දේශනාවේ සැදහැති දායකත්වය පින්බර දායකත්වය අද දවසේගෙන කටියුතු කරන පින්නතුන්. කොටදිනියාවේ පදිංචේ චතුරවිජේනායක මහතා සහ ටිලානී සුබසිංහ මැතිනිය තමන්ගේ පිංබර දායකත්වය සැදැහැති දායකත්වය ලක්වැසි ලෝවැසි සදහම් කැමති සියලුම දෙනා වෙනුවෙන් එම දායකත්වය ලබා දෙනවා අපි මෙත්සිතින් සිහිපත් කරනවා එවාගේම ධර්මානු ශාශසනාව අවසානයේපින්නතුන්ගේ අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනා සිහිපත් කරන්නට අපේක්ෂා කරනවා. අද මේ උතුම් ධර්මාණු ශාසනාව සඳහා අපි තෝරාගන්නට යෙදුන සූත්‍රදේශනාවට අවධානියමු කරමු බොකද පින්නතුනේ මෙ ගුවන් කාලය බොහෝම වටින ඉතාම වේගෙන් ගමන්කරන ගලාගෙන යන කාලයක් නිසා අපි අපේ අදාල මාතෘකාවට සූත්‍රදේශනාව අප අවධානයමු කරමු. අනුව අපි අදතෝරාගත්ත සූත්‍රදේශනාව, මජ්ජිම නිකායට අයත් එසේම මූල පන්නනාශකයේ අන්තර්ගත, හත්තන සූත්‍රය වත්තූපම සූත්‍රදේශනාව. වත්ූපම සූත්‍ර දේශනාව, බොහොම ප්‍රකට සූත්‍ර දේශනාවක් අපේ තු පිවතියන් සමහරවිට කී පවස්ථාවක් මේ දේශනාවශ්‍රවනය කරලාති එන්නට පුළුවන්. එනමුත් මේ දේශනාව තුළ තියෙන වටිනාකම අපි හැම දෙනාටම වැඩි නිසා ප්‍රයෝජනය වැඩි නිසා මේ නැවතත් ශ්‍රවණය කිරීම අපිට පාඩුවක් වෙන්න නෑ පිෙනතුන ලෝතුරා බදුරජාණන් වහන්සේ මේ දේශනාව පවත්තාන්නේ සැවැත්නුවර ජේතවනාරාමය වැඩඉන්න කාලේ මහා සංගරත්නය ආමන්ත්‍රණය කරලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව මේ වත්තූපම සූත්‍රයේ අනුව උපමාවක් පැහැදිලි කරනවා මුලින් ඒ තමයි සූත්‍රයට මාතෘකා වෙලා තියෙන්නේෙත් වත්තුූපම වස්තරයක් උපමා කොටගෙන. වස්ත්‍රවලට වර්ණගන්වන එහෙමත් නැත්තං රජක කියන තනතුර දරණ එක් තරා පුද්ගලයක් කිලිටිවූ අපිරිසිදු වූ වස්ත්‍රයකට සායං ගල්වන්නට උත්සාහ දරනෝ. වස්ත්‍රය කිලුටු නිසා ඒ එකතු කරන්නට අපේක්ෂා කරන වර්ණයන්, දීප්තිමත්ව බබලන්නේ නැති බව පැහැදිලිව දිශ්නය නොදෙන බව ප්‍රත්්‍යක්ෂ වෙනවා. ඉං අනතුරුව මේ රජක එම නැත්තං වස්ත්‍ර වර්ණගන්වන්නා ඉතාම පිරිසිදුරෙදි කඩක් අරගෙන ඒ පිරිසිදුරෙදි කඩට නානාප්‍රවර්ණයන් මුසුකරන්නට උත්සහ ගන්නවා නීලපීතාදී වර්ණයන්. ඉතාම හොඳින් මේ පිරිසිදුරෙදි කඩට ඒ වර්ණ උරාගන්නවා බබලනවා ඉතාම පැහැදිලිව දක්නට ලැබෙනෝ. ද බුදුරජාණන් වහන්සේ මේ උපමාව අරගෙන පැහැදිලි කරනවා මහනෙන. අපේ සිතත් පිරිසිදයි නං පිරිසිදු වස්ත්‍රය වගේ පිරිසිදුවයි නං ධර්මය ඉතා හොඳින් උරාගන්නව කාවදිනෝ. අපේ සිතා අප පිරිසිදයි නං ධර්මය ඒ සිතට උරාගන්නේ කාවාදින්නේ නෑ. ධර්මානු ධර්ම ප්‍රතිපත්තියට යොමුවීම සිදුවන්නේ නෑ. එතකොට මේ සිත පිරිසිදුවෙන්නේ සිත අපිරිසිදුවෙන්නේ මොනවයින්ද. සිත පිරිසිදු හෝ අපිරිසිදු වන්නේ සිත පිරිසිදු කරන්නට කෙලෙස්ක හට ඉවත් කරන්නට ඕනි අපිරිසිදු වෙලා තියෙන්නේ මේ උපක් ලේෂයන්ගෙන් උපක් ලේෂ කොහොමද අපේ සිතට ඇතුළුවන්නේ. උපක් ලේෂ අපි සිත තුළ පදිංචි වෙන්නේ කොහොමද බුදුරජාණන් වහන්සසි තාම පැහැදිලිව දේශනා කරනවා අපේ සිත ස්වභභාවයෙන්ම ප්‍රභාශවරයි පබස්සරමිදම් භික්කවේ චිත්තං මහනිනි අපේ සිත ස්වභාවයෙන්ම ප්‍රභාශවරයි හැබැයි මේ ප්‍රභාශරසිතට ආගන්තුකව බාහිරිං පැමිණෙනවා උපක්ලේශ තංචකෝ ආගන්තුකේහි උපක්කිලිසෙහි උපක්කිලිට්ටන් එහෙමනං පෙන්නතුනේ මේ උපක් ලේෂයන් පැමිණෙන්නේ ආගන්තුකවයි බාහිරිං බාහිරිං පැමිණෙන උපක් ලේෂයන් සිත තුළ පදිංචිවු නහම අපේසිත අප පිරිසිදුවෙනවා. ස්වභහවයෙන්ම පිරිසිදුවතිබුණු සිතක් ආගන්තුකෝ පැමිණී කෙලෙස් ධර්මයන්ගෙන් අපිරි සිදු වෙනවා නං ඒ අපිරිසිදු වෙන සිත නැවත පිරිසිදු කර ගැනීමේ කාර්යය අපි සතුකාර්යයක්. ඒ සඳහා උට්ටාන වීර්ය නොපසු බස්නා උත්සාහය අපිළඟ තිබී ගුතු වෙනවා. මේ වතූපම සෝත්‍රයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපිට හඳුන්වා දෙනවා බාහිරින් පැමිණි උපක්ලේෂයන් කීපයක් පිළිබඳව. මෙම සූත්‍රයේ සඳහන් වෙනෝ උපක්ලේෂ දාසයක් පිළිබඳව. ඒ දාසේ අපේ කාලවේලාව අනුව ඔබට පැහැදිලි කරන්නට අපේක්ෂා කරනවා. ඉතාම හොඳින් අවධහනයෙන් දේශනාවශ්‍රවනය කරන්න ඒවාගේ මේ උපක්ලේශයන් දාසයෙන් කියයක් ඔබ ළඟ තිබෙනවාද කියලා ගණනය කරගන්න. අඩු වැඩි වශයෙන් ඔබ මා සතුව මේ උපක්ලේශයන් තියෙනවා පින්වතුුණි. එහෙමනම් මෙතැන් සිට උපක්ලේෂයන් දාශය පිළිබඳව අවධානය යොමු කරනවා කියයක් ඔබ ළඟ තිබෙනවාද කියලා ගණනය කර ගැනීම ඔබ සතුකාරයක් වෙනවා. මනද පේ කත මේව භික්කවේ චිත් අස්ස උපක්ලේසෝ මොනවද මේ උපක්ලේෂ එකින් එක අපි විග්‍රහ කරමු. පලවෙනි උපක්ලේශය අභිජ්්හා විසම ලෝබහෝ චිත් අස්ස උපක්කිලේසෝ. අභිජ්ඥා විසම ලෝබ හෝ. මෙතන පෙන්වත්න උපක් ලේශය එකක් වනත් අර්ථ හැටියට අපිට කාරණ දෙකක් ඔබට පෙන්වා දෙන්නට පුළුවන්. එකක් තමයි අභිජ්්ා අභිජ්ජාව පිළිබඳව දහමේ උගණ නොමන්න මෙයාකාරයට තත්ත සකබන්්ඩේ චන්දරාගෝ අභිජ්ජා. තමා සතු දේවල් පිළිබඳව ඇති, ඇලීම, බැදීම, කැමැත්ත, එතකොට අභිද්ාකය ලකිවේ තමා සතු වස්තූන් කෙරෙහි ඇති ආශාව. විසමලෝබහෝ තත් පරභණ්ඩේ චන්දරාගෝ විෂමලෝභය කේල මෙතන විස්තර කරන්නේ අන් සතු වස්තූන් කෙරෙහි ඇති ආශාව. කොහොම හෝ වේවා තමා සතු අනුන් සතු වස්තුූන් පිළිබඳව ඇති ආශ්‍රාව කැමැත්ත තන්හාව තෘෂනාව පලවනි උපක්ලේෂයේ හැටියට දහමේ උගන්නනවා එහෙමනම් පැහැදිලි මෙය බාහිර සමාජයත්යක ගැටීමෙන් ඇතිවෙන උපක්ලේශයක්. බාහිර සමාජීතියන දේවල් පිළිබඳවයි මේ ඇලීම බැඳීම ආශාව. පලවෙනි උපක්ලේෂයේ බාහිර සමාජයෙන් ආගන්තුකව අපි වෙත පැමින්න අපේ හිත අපි රිසිදු කල දෙක ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ලේසෝ ව්‍යාපාදය කියන වචනය නිතර අපිට දහමේ මුණ ගැහෙනවා විශේෂයෙන් පංච නීවරණ ගැන කතා කරනකොට ව්‍යාපාදය නීවරණයක් ව්‍යාපාදය පිළිබඳව සරල අදහස තරහගතිය සිතේ හටගන්නා තරහස්ුභාවය කේන්තිස්ුභාවය. හිතේ තරහක් හටගන්නේ බාහිර සමාජයත් එක්ක යම් ගැටීමක් ඇතිවීමෙන්. පළමු උපක්ලේශය ඇලීම නිසා හටගත්තා දෙවැනි උපක්ලේශය ගැටීම නිසා හටගත්තා. ඇලීමත් ගැටීමත් අපේ ජීවිතයට අනතුරුයි උපක්ලේෂයන් බව දැන් අපි ස්මරණය කළියුතුව පවතිනෝ. එමනන් දෙවනක උපක්ේ දෙ උප ව්‍යාපාදෝ ව්‍යාපාදය හිතේ ඇතිවෙන තරහ ගතිය. තුන්වැනි උපක්ලේෂය කෝදහෝ කරෝධය දැ කරෝධය කේලකයන්න පින්නතුනේ. අ ව්‍යාපාදයෙන් උපන් තරහගතිය, ව්‍යාපාදීෙන් උපන් කේන්ති ස්වභහවය මෝරායෙන් අවස්ථාවක් ක්‍රෝද්ධ කියලකයන්. ක්‍රෝධී සිත අනතුරුදායකයි. දහමේ උගාණනවා හරි අපූරු උපමාවක්. දන්ඩේන පහටෝ ආසි විසෝ විය. දන්ඩෙන් පහරකෑ ස්වරපේකවාගේ කරෝධයෙන් ද්ගලයා කිපෙනවා එතකොට ස්වභාවය කොහොමද මේ කරෝධයෙන් යුක්ත පුද්ගලයාගේ ස්වභාවේ බාඉරලක්ෂණ අපිට පේනවා කේන්තියේ වැඩිකමට දත්මිටිකන පොළොවේ අඩි හප්පන සමහරි විට ගෙදර තියෙන බඩු බාහිරාදිය පොලේගහල විනාශ කරන එහෙමත් නැත්තං තමා සමීපය ඉන්න කෙනෙක් ඝාතනය කරන්න උත්සහගන්න ඒ තරම්ම දරුණුසු භහාවයක් ක්‍රෝදයකේලකය. තමා සතුදේවල් විනාස කරගෙන පසු තැවෙනවා අනුන් සතුදේ විනාස කරලා හා අනුන්ව විනාස කරලා සමහරවිට හිරබත් කන්නට පවාසිද්ත වේ. කෝදේ තරන් දරුණුයි. ක්‍රෝදය හටගත්තේ බාහිර සමාජයත්ය එක ඇතිකරගත්ත ගැටීම නිසා. ව්‍යාපාදේ තවත් වර්ධන අවස්ථාවක් කෝදෝ හතරවෙනි කාරණය පින්වතුනේ උපනාහෝ එකින් එක මේ ලේෂ ධර්මයන් බැඳී තිබෙන ස්ුභාවය අවධානයෙන් බලන්න. එකින් එක බැදී තියන ස්වභාවය දෙවැනි එක ව්‍යාපාදය කිව්ව තරහගතිය න ක්‍රෝධ කලකිවවා ඒ තරහේ තවත් වර්ධ නවස්ථාවක් කරෝදී භව එම ක්‍රෝධයේම උච්ච මවස්ථාව හැටියට හතර වනිකාරණය ගණඩ පුළුවන් උපනාහෝ බද්ධවෛරය බද්ධවෛරයයනු සසර වසනතුරුම වෛරකාරයෙක් බවට පත්වනේ අපිට බෞද්ධ සාහිත්‍යයේ හරි අපූරු ජනප්‍රිය කතාවක් මතක් වෙනවා කාලී යක්ෂණියගේ කතාව. අපේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ ඒ බද්ධ වෛරය සංසිදුවන්නට දේශනා කළේ නහිවේරන වේරාණී සම්මන්තීද කුදාච්චනං අදීගාතා. වෛරයෙන් වෛරය නොසංසිදේ අවයිරයෙන්ම වෛරය සංසිදේ මොනවෛරේද උපනාහුවකිවෙ බද්ධ වෛරේ. දැන් අපි වත්හූපම සූත්‍රයේ උගන්නන සිත අපිරිසිදු කරන අපි වසසරේ තවත් දුක්කයන්ට පත්කරවන කෙලෙස් දාශයෙන් හතරක් කතා කරලා පැහැදිලි කරලා අවසානයි. මන්දන්නවා අපේ බෞද්ධ පෙන්නතුන් මෙන්ම ධර්ම ශ්‍රවණය පිළිබඳව කැමැත් තක් තිබෙන ධර්මය පිළිබඳව ඉගනීමට කැමක් තක් තිබෙන අ්‍ය ආගමික අයපවා මේ දහම් කරුණු සටහන් කරගන්නවා. එහෙමයි අපිට මුණ ගැහිලා තිබෙනවා. එනිසා අංක පිළිවෙලට පැහැදිලි කරන මේ උපක් ලේශයන් හොඳින් හඳුනගන්න තමා පිළිබඳවම ස්මරණය කරන්න. මේ උපක්ලේශයන්ගින් මා සතුවකීයක් තියෙනවද. ඒවා මා වහ වහා දුරු කර ගත යුතුයිනේද. පස්සනිකාරණය මක් හෝ මක්හ කියලකයන්න පෙන්නවන මෙතන ගුණ මකු බව. මෙ සමාජයේ බොහෝ දෙනෙක් කළගුණ අමතක කරනවා. තමන්ට අත දුන්නවාය අමතක කරනවා. නැගග ඉනි මඟට පයින් ගහනවා. ගුණ මකු බව, හෝ බුදුරජාණන් වහන්සේ ලෝකේයට ලබා දුන්නු පළවෙනි උපදේශය එය ප්‍රායෝගික උපදේශයක් දේශනාවක්ටත් වඩා එහාගිය ප්‍රායෝගිකව ඔප්පු කරපු උපද කළගුණ සැලකීම මෙතනූගන්නන්නේ මක් හෝ කළගුණ නොසලකා හැරීම කළගුණ අමතක කිරීම ඒ ඉතාම අයහපස් සිතු වෙල්ලා ගුණ සැලකීම කොච්චර වටිනවාද කියන එක පිළිබඳව ලෝතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වෙලා දෙවෙනි සතියේ අනිමිස ලෝචන පූජාවෙන් අපිට පෙන්නවා. අනිමිස ලෝචන පූජාවෙන් ලෝවට පසක් කළේ කළගුණ සැලකීම කළගුණ හදනන බව මක්හෝ කියලකිවේ කළගුණ අමතක කරන ගුණමකු බව වනිකාරණයට එනවා හයි වනිකාරණය වචනය පලාසෝ චිත්තස්ස උපක්කිලේසෝ. සිත කිලිටි කරන සිතකරා පැමිණි උපක්ලේෂය පලාසෝ. පලාසෝ කියන වචනය තේරුම පෙන්නතුනේ එකට එක කිරීම. ඔබ හොදයට හිතල බලන්න මේ සමාජී දිහා සහ ඔබ ගැනම කල්පනා කරන්න ඔබ එකට එක කිව්වෙනැද්ද ඔබ එකටඒ කරන්නට උත්සහගත්ත නැද්ද සාමාන්‍ය සමාජය තුළ ඕනෑ තරම්පින්නතුනිිම වට නිදර්ශන තියෙනවා තරගයක් අද තියෙන්නේ තරගකාරී සමාජයක අපි ජීවත්තයන්නේ අවශ්‍යතාවයට නෙවෙයි අවශ්‍යතාවයට තරගයක් තිබුණත් ගැටලුවක් නෑ අපි දකින්නේ අනවශ්‍ය තරගේකාපිීන්නේ පු ගෙදරට යමක් ගෙනාවුත් ඒ දේ අපේ ගෙදරටත් ඕනි කියන සම්මතය විවිධාකාර ආකාරයෙන් මේක විග්‍රහ කරන්න පුළුවන් උපමා උප මේ ඔබට කල්පනා කරන්න පුළුවන් අපි එකට එක කරන සුභාවේ හොඳටත් කරනවා නරකටත් කරනවා සමහරවිට. වැඩි පුරම සමාජය අපි දකින්නේ නරකට මේක භාවිතා කරනවා තමන්ගේ සිතා අපිරිසිුදු කරගණ්ඩ මේක භාවිතා කරනවා එකට එක කරණඩ යනවා එකට එක කියන්් යනවා කෙලෙස් වැඩි කරගඩ උත්සහ ගන්නවා. තින් මේ පිළි බඳව හොඳින් හිතල කල්පනා කරල බලන්න අපි තව කෙනෙක් කරනයක අපිත් කරන්න යන්න අවශ්‍යමද ඒගෙදරට ගත්තුවාහනයම අපිත් ගන්න ඕනිද ඒගෙ දර හදපු අලුත් එකතු කිරීම් අපි තේ විදිහෙටම කරන්න ඕනිද ඔබ හිත බලන්න. අපි හත්තනි කාරණයට අවධානයමු කරනවා ඉස්සෝ ඉර්ශ්‍රියාව බොහෝ දෙනෙක් පිනතුන්නේ මේ සමාජයේ තමාට නොබෙන දෙ තව කෙනෙකුට ලැබෙනවාට සතුටු නෑ. සෙල්ල තමාට ලැබෙනවානම් සතුටුයි තමාට නොලැබෙනයක් තව කෙනෙකුට ලැබෙනවා නම් ඒ පිළිබඳව සතුටක් නෑ ඊර්ශ්‍රියාවක්තියන්නේ ඒරිෂයාාවම සමහර විට කේන්තියකට පෙරලෙන්ඩත් පුළුවන් අපි නිදර්ශනයක් විදියට ගත්තොත් තමන්ගේ දරුවා විභාගෙන් අසමත් වෙලා අල්ලපුගෙදර දරුවා විභාගින් සමත්්‍යෙන කොට ඒ දරාගණ්ඩ බැරුවූ ය. සියලු දරුවෝ අපේම දරුවෝ නේද කියන සංකල්පය අමතක වෙනවා. හැබැයි ලෝතුරා බදුරජාණන් වහන්සේ දේශනා කළේ වෙන්ඩ ඕනක නෙවෙයි වෙන්ඩෝනි මුදදිතාව තමන්ගේ මෙන්ම අනුන්ගේ දිවුණු දැකලා තමන්ගේ මෙන්ම අනුන්ගේ සතුට දැකලා තමන් සතුට වෙන්ඩෝන් මෙතන ඊර්ෂියාව කියන හත්තනි කාරණයෙන් කිවවෙ තමාට යමක් නොලැබී තව කෙනෙකුට යමක් ලැබෙනවාට ඇති අකමැත්. ඉස්සෝ යිර්ෂාව ඊළඟ කාරණය අංකාට මච්චරයන් උපක්කිලේශ අපේ සිත කිලුටු කරන තවත් අකුසලයක් නැත්තං උපක් ලේශයක් මච්චරියකිව මසුරුකම. මසුරුකම පිළිබඳව බොහෝ තැන්වල දහමේ උගනල තියෙනවා උපමා උප මේ පැහැදිලි කරලා තිබෙනවා බෞද්ධ සාහිත්‍යයේ අපිට ඕන තරන් චරිත කතාමුණ ගැහෙනවා මසුරු බව පිළිබඳව. අදින්න පුබ්බක ඉල්ලීස ආදී වශය. තකට මසුරුකම අප තුල තිබෙන තා කල් අපිට මේ සසරෙන් එතර වෙන්නට පුළුවන්කමක් ලැබෙනනෑ. මසුරුකම හටගන්නේ අ බාහිර සමාජයත් එක තියෙන දේවල් නිසා. යම් යම් දේවල් කෙරෙහි ඇති ආශාව ඒ හැරීමට ඇති අකමැත්ත ඒවා දෙන්නට ඇති අකමැත්ත සුරුබව මච්චරියන් ඒවාගේම නවවෙනි කාරණය හැටියට පෙන්වත්න විස්තර කරවා මායාාව මායාාව පිළිබඳව විවිද්ධ විග්‍රහයන් දහම තුළ තිබෙනවා මොකද්ද මායාාවක කියන්නේ අනුන් රැවටීම බොරුසිල් පෙන්වීම තමා ශාන්තයි සත්පුරුෂයි, ගුණවත් සිල්වන්තයි වගේ සමාජයට පෙන්වමින් තවත් චරිතයක් ගත කිරීම. කොසල් මහරජතුමා දුටු සීන දාශයෙන් එකසයනයක් තමයි ඔලු දෙකේ අස්වයෙක් මොක දෙකක අශ්වයෙක්. මේකින් විස්තර කළේ දෙබිඩි චරිත මේ මායාකාරයොත් එහෙමයි වංචනිකයි. වංචා ස්ුභාවයයි. රැවටිලි සහගතයි ලෝකයාට පෙන්නන ස්ුභාවේ නෙවෙයි අභ්‍යහන්තරේතියෙන්. එහමනම් මායාව යථාර්ථයක් නෙවෙයි. මායාාව සැබවින්ම රැවටීමක් මයි. එතකොට මේක එන්නේ බාහිර සමාජයෙන් මේ උපක්වේශය. මමා පෙන්න නවා. අනුම් රවටන්නට යම් යම්දේ පෙන් රැවටීමක් මේ තුළ තියෙන්නේ. ඊළඟකාරණය දහවිනිියක මායාාව ළඟට උගන්නනවා සාටෙයිය සාටය කියලකිව පෙන්න්න තුනේ කපටිකම්. ඒ අතර මයාාවට කිට්ටුවෙන් ගමන් කරනවා. හරියට අනුම්ුව රවට්ටනවා කපටි පුද්ගලයා සාටය කියකිව කපටිකම අ මුලින් කිව වගේම තමාළඟ නැති ගුණ එහම නැත්තං තමා සතුව තියෙනවා යයි බොරුවට ලෝකට පෙන්නනවා සාටය කපටිකම අයිවැනි අය මේ සමාජයේ ජීවත්වෙන බව ඉතා පැහැදිලී අය හඳුන්න්නටත් විශේෂ අන්වර්තනාම සමාජයා විසින්ම අරගන තියෙනවා ඔබට අමුතුවෙන්මං විස්තර කරන්න වශ්‍ය වෙන්නේ නැහැ. පිනතුනේ සාටයිය කියේ ලකිවවේ කපටිකාම. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට ඇත අතීතියේ බුද්ධකාලේ උහන්සේම පැහැදිලි කරනවා මෙවැනි අයත් බනාහන් ඩැවිත් ඉටියා කියලා. සටෝ. මායාවී වංකජාතිකෝ. ඔය වචනතුන අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා ආනුපුබ්බී කතා ධර්ම දේශනා පවත්වනකොට වෙන මෙහෙම අය මේ ධර්ම දේශනාශ්‍රවනය කරන්නත් එෙනවා. ආවේ ධර්මය අවබෝධ කර ගැනීමේ අරමුණට වඩා සමහරවිට කපටිස්වභාවයිෙන්. මායා සුභාව මේ වචනපි කතා කළා. සාටෙයිය මායාවී වංකජාතිකෝ, වංකජාතික කිවේ අංක නැතියයි. හොඳයි අපේ දහවිනිකාරණයේ හැටියටයි සාටීය තමාළඟ නැති ගුණ අනුන්ට පෙන්න්නන්ට යන කපටීන් ගැන විස්තර කළේ. එකොළස්වනිකාරණය තම්භ දැදී භාව දර්ර දඩු භාව. හිතුවක්කාර ගති පැවතුම් දැඩිතීරණ තම්භ කියල කනවා. දරදන්ඩ ස්ුභාවයෙන් යුක්ත චරිත ලෝකයේ තියෙනවා. පිළිගන්නට සුදුසුන් නැහැ වැරැද්දක් පෙන්වා දුන්නත් මේක ඔබේ වැරැද්දක් කියන එක පිළිගණ්ඩ සුදුසුනෑ. එකන්න පිළිගණඩ කැමති නෑ. මතධාරී සමහරවිට මිත්‍යා දෘෂ්ටිකයි. දැඩි බව බුදුදහමේ අගේ කරන්න නෑ අපි නම්ම ශ්‍රීලී වන්න ටෝනෙ. සැරියුත් මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ සිවුරු කොනක් බිම ගෑවෙනකොට පුංචි රාහුල හාමමුදුරුව ඒ පිළිබඳව පෙන්නු හාම බොහෝම ගෞරවයෙන් ඒ පිළිගත්තා. ඒ තමයි මුනිවරුන්ගේ ස්වභාවය. ලෝකේ බොහෝ අය එහෙම නම්මශේලී. මුරුදුගතියෙන් යුක්තයි. ඒත් දර්මය නොදන්නා, ධර්මය සෙවන නොලැබූ අය මේ මතක් කරන විදිහට තම්भ, දැදි බවින් දරදඩු බවින් මිත්‍යා දෘෂ්ටියෙන් තමන්ගේ ස්ථාවරේම ඉදගන කටයුතු කරනු එය උපක්ලේෂයක් දැන් අපි දොළොස්වනිි කාරණයට අවධානයමු කරන්නේ දොළොස්වනි කාරණයයි අපි මුලින් සඳහන් කරපු හයවෙනි කාරණයයි අතර තියෙනවා යම් බැඳීමක් මතකයි හයවැනි කාරණය අපි පැහැදිලි කලා පලාසෝ එකට එක කිරීම එකක් කරනකට මෙ අත් හවේකක් කරනවා ඒදේම දොළොස්වනි කාරණය වචනාර්ථය සාරම්භ එකට එක නෙවෙයි එකට එකක් වැඩියෙන් අපි කියමු එකට දෙකක් කරනවා හයවනි කාරණය කිව්වේ පලාසෝ එකට එක කිරීම දොළස්්‍රනි කාරණය කිවවේ සාරම්භ එකට දෙකක් කරනවා. එකට දෙකක් කරනව කියල කියන්න එපින්ව අත්න්නේ එතන අල්පේජ්ජකමනෑ සරල බවනෑ සරල සැහැල්ලු බව වෙනුවට අසීමිත්ත මහිච්චතාවයක් එතන තියෙන්. නිසා හොට තක තියා ගන්න මේ සාරම්භ එකට දෙකක් කිරීමෙන් අනුන්කරනවාවාගේ දෙගුණයක්. අල්පපු ෙදරෙ එක තටුවක ගොඩ නැගල්ලක් අදනකොට මතත්ට්ටු දෙක ගොඩ නැගිල්ලක් අදනව වනං. අන්න ඒවාගේ එකට දෙකක් කරන්න දඟලන එක එක පැත්තකින් වියදං අධිකයි වෙහෙසාදිකයි විවේකේ නැතුව යනවා. ඒවාගේම ආශාව වැඩී කුසලේට වෙලාව නැතුව යනු. ද සරල බවල් පේච්ජ බව සුභර බව බුදු දහම අගේ කරනවා මේ උපක්ලේශය සාරම්භ එකට දෙකක් කරන එක ගැන බුදු දහමාගේ කරන්නේ නෑ. දැහතුන්වැනි කාරණය මා මනු මානය. දහතුන්වනි කාරණය මානෝ මානය. කෙ ඇන මෙතන මැනීම. අපි මනිනවා. තමාට සාපේක්ෂව එහෙම නැත්තං අනුන්ට සාපේක්ෂව අපි මනිනෝ. මට සාපේක්ෂව අනුන්වෝ මනිනවා අනුන්ට සාපේක්ෂුවෝ තමාව මැනගන්නවා. මෙ මානය පිළිබඳව මැනීම පිළිබඳව දහමේ වචන තුනක් විස්තර කරනවා. එකක් සේය මාන. සයමාන කියලා කියන්නේ තමාම මැනගන්නවා මම අනිත් සියලු දෙනාටම වඩා උසස් ගුණයෙන් නැනයෙන් ධනයෙන් බලයිෙන් රූපයෙන් අදී අනිත් අයට වඩා මම ඉහලයි. ශ්‍රේෂ්ටයි අනිත් ඇය හැමෝම් මට වඩා පල්හැ. එහෙමයි බුද්ධකාලෙත් ඉති අරූප නන්දා වැනි තග රූපයෙන් මුතුවෙලා ඒ තරං ලස්සන රූපයක් තවත් නං කෙනෙකුට නෑ කියන තමාම මැනගන්නවා මම තමයි රූපයෙන් අගතැම්පත් මම තමයි ධනයෙන් ම තමයි බලයෙන් සයමාන. ඒවාගේම තවත් මැනීමක් තියෙනවා ඒ හඳුන්නන්නේ සදිසමාන සමානවහිතනවා එයාලට සමානයි මමත් සමායි යාල. අහවලාට තියෙන්නෙත් මට තියනු උපාදියමයි මට තියනෙත් අහවලාට තියෙන උපාදියමයි අපි සමානයි ධනයෙන් බලයිෙන් කුලයෙන් තනතුරුවලින් රැකියාවෙන් අදි නොයෙක් දේවලුලින් සමානයි. ඒ ඒ විදිහට මනිනවා එකනෙකායෙක්ක තමන්ට සාපේක්ෂෝ අනු තනුන්ට සාපේක්ෂෝ තමනුත් මැනගැනීමක් මේ කරන්න. ඊළඟ මානය තමයි හීනමානේ අනේ මට නෑ අනේ මට නෑ මට බෑ එයාට තරම් මට හැකියාවක් නෑ ඒගොල් අන්ට තරම් මට පුළුවන්කමක් නෑ මට ධනයක් නෑ මට බලයක් නෑ. මැනගන්න. තකොට මේ මානය යහපතට නෙවෙීමේ කෙස් වැඩි කරගණ්ඩ කරගන්නා මැනීම. දෙන් දහතුන්වනයක මැනීම මානු ඊටත් වඩා දරුණුයි දහතරවැෙනක ආතිමාන. අපි දැන් මානයේ ප්‍රබේධකීපයක්කිව්වා සයමාන අනුන්ට වඩා මම ඉහලයි සදිසමාන ඔවුන්හා මම සමානයි හීනමාන ඔවුන්ට වඩාම පහත්. ධහතර වෙනය එක අතිමානය කියලක කියන්නේ අර මුලින් කියියපු සේයමානටත් වඩා දැඩි බව උඩගු බාව අතිමාය උඩගුයි. කිසි ආකාරයකින් තව කෙනෙක් එක සමානවෙන්ට කැමති නෑ. සියල්ලගෙම්ම තමා ඉහල හැටියටයි සලකන්. ඉළඟකාරණයේ පහළස්වනයක මදය. මත් බව මදය මොනව සම්බන්ධවද මේ මත් බව දහමේ උගන්නනවා කෙනෙක් ආරෝග්‍ය මදයෙන් යුක්තයි. මම තරං නිරෝගිනය තව කෙනෙක්. මම නිරෝගී බවෙන් අනි තැමෝටම වඩයිශවර හැන්ඉන්නේ. ආරෝග්‍ය මදය. එහම මනිනවා මම නං කවදාකවත් රෝහලකටවත් ගිහිල්ල නෑ. මං හරිම නිරෝගී මං තරන් නිරෝගණය කවුරුවන් ආර්රෝග්‍ය මදය යොබ්බන මදය තරුණ මදය මේ තරුණ මදය තරුණ මත් බව අද යොදාගන තියෙන්නේ නරකට නපුරට විනාසයට සල්ලාලකමට සසර දුකට තරුණකම ජීවිත තාම වටිනා අවස්ථාව අපේ සම්බුද්ධ ශවාසනයේ මූලාරම්භය ගත්තොත් මුල් බුදුසමය ගත්තොත් මේ සම්බුද්ධ ශාසනයේ මුල්ම රහතන් වහන්සේලා තරුණයන්. පස්සග තවසන් පැවිදිවීමෙන් පස්සේ මේ සම්බුද්ධ ශාසනය ඊළඟට ඇතිවෙන සියලුම රහතන් වහන්සේලා ගණනය කර බැලුවත් සාපේක්ෂව තරුණ රහතන් වහන්සේලා සංක්‍යාව වැඩි. එනිසා යහපතට යොදනවාන යොබ්බන මදය ඉතාම වටිනෝ. නූතනය අපි දකින්නේ මේ මදය කියන මත්බව යවවනත්වයේ මත් බව නරගටයි කෙලෙස් බර බවටයි සසර දුකටයි යොදාගනතියෙන්. වත් මදය සම්බන්ධව බිග්‍රහයක් ජීවිත මදය. එතනද ආයුෂය පිළිබඳව කතා කරනවා ජීවිත මදයි. කොහොමනමුත් පහලස්ස නිකාරණය මදය නිරෝගි බව පිළිබඳව තරුණ බව පිළිබඳව, ආවිෂ පිළිබඳව මත්බවින් යුක්තව කතා කරන වනං අනිත් අය හෙලා දැකිමින් කතා කරන වනං තමන්ට තර අනිත් අයට නෑ කියලා ඒ තුළ යම්මානයක් කටගන්න වනං එකට කිව්වා මදය මත් බව. වත්තූපම සූත්‍රයේ උගන්වන අවසාන උපක්ලේෂය පමාදෝ ප්‍රමාදය. ප්‍රමාධය මොන තරන්නං අපේ සසර දුකට හේතු වෙනවාද කියන එක ලෝතුරා බුදුරජාණන් වහන්සේ අවස්ථා ගණනාවකති දේශනා කළා. අප් මාදේන සම්පාදේත අප්‍රමාධව සම්පාධනය කරගත යුතුයි කුසල්. එහෙනම් කුසලේට පමාණු විය යුතුයි. පමාදෝ මච්චුනෝ පදං හරියට පමාවුණු කෙනා මරණයට පත්වනා වගේ මාරවසගේට පත්වනා වගේ කියලයි උග නිසා ප්‍රමාදය අපි උපක්ලේශයක් ැටියට දහමේ සලකනෝ. පෙනතුනේ මේ කාරණාදාශය පිළිබඳව එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ විග්‍රහ කරනකට දේශනා කරනකොට මහා සංගරත්නය අතර දුරිංවාඩි වෙලා හිටිය සුන්දරික බාරද්වාජය කියේලා අන්න්‍ය ආගමිකයි. දැ මේ සුන්දරික බාරද්වාජත් මේ දේශනාවට සවන්යොමු කළා. අපේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ මේ උපක් ලේෂයන් පිළිබඳව විග්්‍රහ කරලා විස්තර කරලා ඊගාවට දේශනා කරනවා යම් භික්‍ෂුවක්. මේ උපක් ලේෂ හදුනාගෙන, මේ උපක් ලේෂ තමන්ගේ ජීවිතයෙන් දුරුකරගන්්ඩ ෑයම් කරයිද උත්සාහ දරයිද එවැනි උපක්ලේෂයන් පිළිබඳව අපි දැනුවත් කළ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිිබඳ ලොකු ගෞරවයකින් භික්‍ෂුව කටයුතු කරනවා. ඒ ධරමය පිළිබඳව ලොකු ගෞරෝවයකින් කටයුතු කරනවා මහාශංගරත්නය පිිබඳව ලොකු ගෞරවයකින් කටයුතු කරනවා කියලා මේ වත් වූපම සූත්‍රයේ අවසාන කොටසේ විස්තර කරන. භික්‍ෂුවක් මේ උපක්ලේෂ හඳුනාගත්තොත් ඒ උපක්ලේෂ දුරුකර ගැනීම සඳහා වෑයම් කරනවා. එපමනක්නෙවෙයි අරහන් ආදී බුදුගුණ පිළිබඳව ගෞරවේෙන් සලකනවා, ස්වාකාතෝවාදී දහම් ගුණ පිළිබඳව ගෞරවේෙන් සලකනවා සුපටිපන්නෝ ආදී සඟගුණ පිළිබඳව ගෞරවේෙන් සලකනවා. එසේම ඒ භික්ෂුව උපක්ලේෂයන් දුරුකරගැනීම සඳහා, ආධ්‍යාත්මික ස්නානයක් කරනවා. අනේ වශනය පින තුනේ ඉතා හොඳින් සිහියට ගන්න බුදුරජාණන් වහන්සේ වත් වූපම සූත්‍රයේ දේශනා කළ වැදගත් වචනයක් අනිත් වචන වගේම මේ උපක්ලේෂ හදුුනාගත් යමෙක්. තුනුරුවන් පිළිබඳව විශ්වාසයත් පදනං කරගෙන ශු්‍රද්ධාව පදනං කරගෙන, උපක්ලේෂ දුරුකරගැනීම සඳහා ආධ්‍යාත්මික ස්නානයක ය දෙෙනවා. තකොට ස්නානයක කියන වචනය ඔබ දන්නවා ස්නානය අපි බාහිරව සිද්ධ කරන්නේ සරීරේතියන කුණුකහට කුණු දූවිලි ඉවත් කර ගන්. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය හඳුන්වන ස්නානය ආධ්‍යාත්මික ස්නානය මනසයි අ උපක්ලේෂ දුරුකර ගැනීම සඳහායි කිලිටී කෙලෙස් හට දුරුකර ගැනීම සඳහායි මේ ස්නානයක් පිළිබඳව විස්තර කරන්න ඒ ස්නානය කියන වචනය ඇහෙන කොටම එම දේශනාව අසාගන සිටිය තවත් එෙක් චරිතයක් ගැනමං ඔබට මතක් කළ සුන්දරික බාරත්වාජ සුන්දරික භාරද්වාජය වෙලාවෙ කියනො ලෝතුරා බුදුරජාණන් වහන්සේට ස්වාමීනී හරියට ගංගා යමුණා අචිරවති සරභූ බාහුකා ආදී ගංගාවලින් පෞසෝදා හරින උදකපාරිශුද්ධිය වගේ නේද කියලා. තකොට වචන දෙකක් මෙතන තියෙනවා සුන්දරික භාරද්වාජගේ වශනය උදක පාරිශුද්ධිය ජලයෙන් කෙලෙස් සෝදා හැරීම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වචනය ආධ්‍යාත්මික ස්නානය මෙ දෙක හරි වැදගත් වචන දෙකක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන කාලෙ පින්නතුනේ භාරතය තිබුණා මේ උදක පාරිශුද්ධිය කියන ආගමික කාර්ය බොහෝ ශ්‍රමණ පූජකවරු ජයින මහා වීරෑ තුළුව මේ කාරය සිද්ධ කලාා. ගංගානම් ගඟට හිමිදිරි උදෑසන සීතලයේ ගමන් කරලා ඒ ගගේ ඒදයේ ගිලි. පෞසෝදා හරිනවා කියලා ඒවගේම ගංගානම් ගඟ පමණක් නෙවෙයි තවත් මේ සූත්‍රයේ සඳහන් කරනවා ගංගාව කනමක් බාහුකා නදිය භහරතය තිබච්ච ඉතා ප්‍රසිද්ධ ගංගාවල්. ගංගා යමුණා අචිරවති සරභූ අදී. බාහුකා නදිය වැනේ ගංගාවලට බැහැලා ගිලිලා පෞසෝදාහරින්න පුළුවන්ය කියලා සංකල්පයක් ඒ ප්‍රාග බෞද්ධ සමාජයේ භාරතය තිබුණ. වෙලා බදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සුන්දරික බාරද්වා ජයට බාරද්වාජ ගංගාවකට බැහැලා ගිලුුණට පව් සෝදා හරින්න පුළුවන්කමක් නෑ. කෙලෙස් කහට සෝදා හරින්න පුළුවන්කමක් නෑ. කෙලෙස් කහට සෝදා හරින්න ගංගා නම් ගගේ ජලයට පුළුවන්කමක් නෑ. සතුන් නොමරමින් සොරකං නොකරමින් කාමය වරදවා නොහැසිරමින් දානාදී පින්කම් කරමින් යමෙකුට කටයුතු කරන්න පුළුවන්නන් එවැනි කටයුතු කරන්නාට ගංගානම් ගඟ තමන්ගේ ගෙදර තියෙන ලිඳ වගේ තමන්ගේ ගෙදරලි දෙනුත් ස්නානී කරන්න පුළුවන්. ඒකට ගයාතීර්තයේයටටම යන්ඩවශ්‍යනෑ මේ හරි වැදගත් වචනයගේ සූත්‍රය අවසානයකිවේ එකල සමාජයා පිළිගත්තා උදක පාරිශුද්ධිය පෞසෝදා හැරීමක් පිළිබඳව. එය බුදුරජාණන් වහන්සේ පිළින් නොගෙන පවසෝදාහරිෙන් ජලයම් පුළුවන්කමක් නෑ. අධ්‍යාත්මික ස්නානයක් පිළිබඳව මේ සූත්‍රයේ උගන්නනවා ඒ පිළිබඳව බාරද්වාජයටට, සුන්දරික බාරද්වාජයට කරුණු පැහැදිලි කරනවා සුන්දරික බාරද්වාජ ඒ දහම පිළිගන්නවා. ඒ තාම මැනවිම් පිළි අරගන සුන්දරික බාරද්වාජ මේ වත් වූබම සූත්‍ර දේශනාවේ අවසානයේ ඉල්ලි මක් කරනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මට මෙච්චර කාලයක්. උදක පාරිශුද්ධිය ඉහලින් සැලකූ මට ආධ්‍යාත්මික පාරිශුද්ධිය ඇතිකර ගැනීම සඳහා. අධ්‍යාත්මික ස්නානය ඇතිකර ගැනීම සඳහා ඉහත සඳහන් කළ උපක්ලේෂයන් දුරු කරගැනීම සඳහා මට පැවිද්ධ ලබා දෙන්න. පැවිද්ද ලබා දුන්න ඒ පැවිද්ධට අනුව, රි භාරද්වාාජ ධර්මානු ධර්ම ප්‍රතිපත්තියහි කටයුතු කලා නොපමාභවව උට්ටාන වීරියෙන් කටයුතු කළා අවසානයේ මහරහත් පදවයට පත්තුුණ. එමනං වත්තූපම සූත්‍රයේ වස්ත්‍රය උපමාකරගෙන සෙතේ උපන්නාවූ කෙලෙස් පිළි බඳවයි විස්තර කළේ කාලය අනුව එම සූත්‍ර දේශනාව ඒට වනාා විස්තර කරන්නට කාලයත් නෑ. දැන් අද දවසයේ මේ උතුම්. මජ්්‍යම නිකායේ මූල පන්නාස්සකේට අයිති හත්වන සූත්‍රය වත්තූපම සූත්‍ර දේශනාව උබ වෙනුවෙන් දේශනා කරන්නට මේ බෞද්ධයා මා්‍යජ්ජාලය මගින්. ලක්වැසි ලෝවැසි සදහම් කැමැති පින්නතුන්ට මේ ධර්මය. විසුරුවා හරින්නට සැද හැති දායයිකත්තේ ලබා දුන් පින්නතුන් පිළිබඳව සහ ඔවුන්ගේ අරමුණු පිළිබඳව පුුණ්‍යානු මෝදනාව. කොටදිනියාවේ පදංචි චතුර විජේනායක මහතා සහ ටිලානේ සුබසිංහ මැතිනිය ප්‍රාර්ථනා කරනවා තමන්ගේ නමින් මෙිය පරලව යන්නට ේ දුන මව්පාර්ශ්වයේ පිය පාර්ශවේ සියලුම ඥාතීන්ට අනුමෝදං කරන්නටත් සුජීවත්ත වාසය කරන නෑදෑහිතමිතරාදී සැම දෙනාට ෝ ලෝවැසි සියලු සතුන්ට චතුරාර්ු ශත්්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ දරමදාන මෙය පින්කම හේතුවේවා කියලා. එය අනුව කොටදිනියාවේ පදිංචි චතුරවිජයනායක පින්වත් මහත්මාගේ නමින් ටිලානේ සුබසිංහ මැතිනියගේ නමින් සත් සේලු ඥාතීන්ට මේ පින් ලැබේවා සුජීවත්ත වාසේ කරන සියලු දෙනාට ධර්මාලෝකය පිණිසහේතු වාසනාවේවා. එසේම ලක්වැසි ලෝවැසි සදහම් කැමති මේ උතුම් ධර්මදේශනාව ශ්‍රවනය කළ පින්වත් ඔබ නමින්ද මේ පරලවගේ සියලු ඥාතීන්ටත් සුජීවත්ත වාසය කරන හැම දෙනාටත් මෙවැනි උතුම් ශාසනික මහාසේවයක් ලෝකයා වෙනුවෙන් සිදු කරන්නට බෞද්ධයා මාධචාලය ආරම්භ කළ අතිගෞරවනීය බෝධිසත්ව ගුණෝපේත දැරනාාගම කුසල දම්මා බිදාන නාහිමිපාණන් වහන්සේට ඒවාගේම අපවත්තයේ වදාළ සියලුම මහාශංගරත්නයට මේ කුසල් අනුමෝදං වේවා හැම දෙනාටම උතුම් චතුරාර් ශත්‍ය ධර්රමයම, අවබූධവීවාവවා කියල පരා්‍රනා කරം. ආකා සට්టාජ බුම්මට්ටාදේවානාගා මහිද්ධිකා පුഞ්ഞන්තන් අනුමූදිත්වා චිරංරක්කන්තුළ කසාසනං ආකා සට්టාජ බුම්මට්టාදීවානාගාත් මහිද්ධිකා පුഞഞන්තන් අනුමෝදිත්වා ചිරංරක්ക്കන්තු දම්මදේශනං. ಆక සటಜබുමට්ట දේවානාග මෛද್ധിక පഞන්తం අනമ തിതවා ചిරంరకතුు මంಪරత.